වර්තමානයේ බාර දෙනවා මේ රටේ මහ ජනතාවගේ කාරණික ඉන්නීම ඒ කාරණික ඉන්නීම තමයි ජනතාවගේ ජීවන බර උසුලා ගත නොහැකි තත්ත්වයටම අද බරපතල ජීවන පරිසරයක විදුලියේ බිල වැඩි කිරීමට අජය ගන්නා උත්සාහය අතිශයින්ම දරිද්‍රතාවට මුහුණ යොමු කරන දුෂ්කරතාවකට ජනතාව යොමු කරන පියවරක් හැටියට අපි දකිනවා. ඒක මහජන පීඩක යෝජනාවක්. ඔබතුමාට වස්නා බලතරය ඇත්තේ කොමිෂන් සභාව ජනතාව වෙනුවෙන් කරුණාකරලා සංවේදී වෙන්න මේ අදූරදර්ශී ජන පීඩක පියවරට ඉඩ දෙන්න එපා. ඔබතුමා සමග මේ රටේ ජනතාව ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වැඩම කළ පළවෙනි වතාවට වැඩම කළ පසුගිය 6 වෙනිදාට යෙදුණු බුදු පුරපතර සක්මුවේ දවසේ මේ රටේ ප්‍රධාන වශයෙන්ම බුදු පූජාවන් වෙන ආගමික ස්ථානයේ තමයි මහියංගන මහසාරදුන්. මහියංගන මහසාරදුන් ඉදිරිපිට ජනතාව ආපු බෞද්ධ ජනතාව බෞද්ධ නොවන ඇත්තෝත් ආවා ලක්ෂයක් පමණ දෙනා අසංක. ඒ අසං සහිත ලේඛනයේ මා පළමුවෙන් ඔබතුමාට පිරිනමනවා ඒ මහියංගන මහසෑරදුන් ඉදිරිපිට බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනේ සිදු වුණු දවසේ ජනතාවගේ අදහස ප්‍රකාශ කරමු. මේ කිසම ඉදිරිපත් කරන අපේ ස්වාමීන් වහන්සේලා මේ මහත්තුරු එතකොට විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ සමාජික පිරිස ඉවෙන පුරා විශාල වශයෙන් මේ කිසම අස්සම් කළා. ඒ ගැන සංජීව මහත්මිය විස්තරයක් කියන්න බලාපොරොත්තුමාට ඊයේ රාත්‍රියේ කාලයේ ඊයේ හවස 6:30 සිට 7 දක්වා වූ අඩහෝරාවක කාලය තුළ දිවයිනේ විහාරස්ථාන ආගමික සිද්ධාස්ථාන ඇතුළු ලක්ෂ ගණනක් ස්ථානවල විදුලිය නිවලා විරෝධයක් පළ කළා. ඒ විරෝධය පළ කළේ පසුගිය අගෝස්තු මාසේ 300ක් විදුලිය බිල වැඩි කරලපු පරිසරයක් යටතේ නැවත වතාවක් 75ක් විදුලිය බිල වැඩි කිරීමට ගන්නා අසාධාරණ තීරණයට එරෙහිව ජුනි මාසේ නැවතත් 75ක් වැඩි කිරීමට ගන්නා අසාධාරණ උත්සාහය මෙය අත්නොමතික ජන පීඩාකාරී අමාත්‍යවරයා ප්‍රධාන වගකීම්ත්තන්ගේ අදූරදර්ශී ජන පීඩක පියවරක් හැටියට අපි ප්‍රතික්ෂේප කිරීම වශයෙන් තමයි ඊයේ අඩහෝරාවක් අඳුර හිටියේ. ඒකම දැන් මේ වෙලාවේ අපි කියන්න ඕන භික්ෂුන් වහන්සේලා වශයෙන් මේ ස්ථානයට වැඩම කළා. අපි භික්ෂුන් වහන්සේලා වශයෙන් අපට පුළුවන් කමක් නැහැ සත්‍ය වශයෙන්ම නිහඬව ඉන්න කුමක් හේින්ද? අද අධ්‍යාපන උපකරණවල මිල 300කින් වැඩි වෙච්ච පරිසරයක්. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු පාරිභෝගික ද්‍රව්‍ය 200 වැඩි වෙච්ච යුගයක්. මිනිසුන්ට ජීවිතේ ගැටකසා ගන්න බරපතල සටනක යෙදෙන වෙලා තියෙනවා. එවන් පරිසරයක විදුලිය බිල වැඩි කිරීම මගින් ජන ජීවිතය අඩාල වෙනවා. අපි භික්ෂුන් වහන්සේලා වශයෙන් යැපෙන්නේ මහ ජනතාවගෙන්. අපේ දායක දායිකාව තමයි අපට සිව්පසේ පිරිනමන්නේ. ඒ වගේම මේ ඇවිල්ලා ඉන්න කුරුක්කල්තුමා ඇතුළු ආගමික පූජකවරුන් යැපෙන්නේ ආගමික දායක දායිකාවන්ගෙන්. ඒ නිසා මහ ජනතාව දුකක් වේදනාවක් විඳින මොහොතේ අපට පුළුවන් කමක් නැහැ නිහඬව ඉන්න. ඒ නිසා භික්ෂුන් වහන්සේලා මේ ඉදිරිපත් වෙන්නේ සමස්ත රටවැසියාම වෙනුවෙන්. ඒකට ජන වර්ග ભેදයක් ආගමික ભેදයක් නැහැ. සියලුම දෙනා වෙනුවෙන් භික්ෂුන් වහන්සේ මේ එකතු වෙන්නේ. එකතු වෙලා මේ ජන පීඩක ආත්මార్థකාමී පාලකයන්ට කියනවා ජනතාවගේ දුක දකින්න තවදුරටත් ජනතාවට මේ වගේ අඩන්තේට්ටම් කරන්න එපා. විදුලි බල මණ්ඩලය ඇතුළු සමස්ත රාජ්‍ය යන්ත්‍රය තුළම තිබුණු දූෂණ හොරකම් සහ මැරකම් වල පාඩුව පිරිමහන්න ජනතාවට බදු ගහන්න එපා කියලා අපි කියනවා. ඒ එක්කම අද දවසේ තවත් වංචාවක් එළිදරව් කිරීමට අපට අවස්ථාව ලැබෙනවා. ඒ තමයි දැනට නැව් 33ක් බලාපොරොත්තු වෙනවා ගල් අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 2ක දැන් බාන්න පටන් අරගෙන මෙට්‍රික් ටොන් 1ක මිල හැටියට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ බලශක්ති අමාත්‍යවරයා ඩොලර් 330යි කියලා. එක මෙට්‍රික් ටොන් එකක වියදම ඇමරිකානු ඩොලර් 330යි කියලා තමයි ඇමති මණ්ඩලයට කියන්නේ. නමුත් ඇත්ත වශයෙන්ම මේ බාන්නේ මෙට්‍රික් ටොන් එකක් රුපියල් ඩොලර් ඇමරිකානු ඩොලර් 230ට.
देशीय तिहट बान मेट्रिटोंग एकाक तुंसिय तिहाक खेटियेट कैबिनेट मंडलेट निर्माणात्मक गणम पेन्नल अमति वरया एतन डॉलर सीएक वंचावक करनवा निवेद कियन एक अभी प्रश्न करनवा एम निवेदन करुणाकर लैबिला उत्तर देन्न मे विधियट बेलुवोत एम मे करन आयता गल अंगुरु गणुदेनुव निसा एकने मिलियन मेट्रिक टन मिलियन देककिंग එකකින් ඩොලර් 100ක් වැනි මුදලක් අවභාවිතාවට කොමිස්වලට යොමු කරන්න ගන්නා මේ උත්සාහය තුළ රටට අලාභයි අඩුම ගානේ රුපියල් කෝටි 7400ක් මේ සල්ලි කොහෙද යන්නේ මේවා පාරිභෝගික යටතාවකින් උදුරාගෙන ඒ අයට කොමිස් ලබා ගන්න ඒ අයට ප්‍රතිලාභ ලබා ගන්න නෙවෙයිද ජනතාවට මේ 75 150 තව තවත් විදුලිය බිල වැඩි කරන්නේ අපි මේ ආත්මార్థකාමී පාලකයන්ගෙන් අහනවා ඔබ ඔබේ වංචනික ක්‍රියාවන් වහන්න වංචාවන් නිසා විදුලි බල මණ්ඩලයට සිදුණු මහා පාඩුව පිරිමහන්න ජනතාවට බදු ගැහිම සාධාරණද අපි ඒ වගේම අහනවා විපක්ෂයෙන් අහනවා විපක්ෂයෙන් සෑම පක්ෂයකින්ම අහනවා ඔබ ජනතාව වෙනුවෙන් මොකද්ද මේ වෙනුවෙන් කරන්න කියලා मेरटे जनता मेतरम पीड़ने पत्ला इन विला विपक्ष मुखाधर वेडे पार्लमेंट को वचन दिखा प्रश्न विषय ने प्रश्न विषय ना जनता वत्क क्रियाकारको अद अभी आवे विधुली बल विधुली पाविचरंगे संगमे सह बलशक्ति संबंधे महाजन संविधान नियोजने कर्मी अद मे महापेशम इद्रिपाचले अद मे कले साम कामी पागमन अभी कले कारुणिक इलिमा करुणावें मिनीसु तव तवा अंडांडा इलनवा अपट दें लंगेन्न पुलुवां पहसुम इस्ताने तमाय श्रीलंका महाजन उपयोगिता कमीशन सभाव अभी मे इस्ताने टाव सभापतिमा अहम विला मे पेल मे पागमने के सामकामीव मेके इदिरिपत् कला मे सामकामी इल्लीम इटुनवन्ने नम හොඳින් මතක තියාගන්න ඕන පාලකයෝ ඊළඟට මහා අරගලයේ සංවිධානයේ වෙන්නේ විදුලි බල මණ්ඩලයේ සිදුවන මේ අලාභය මේ අකෘත් මේ අක්‍රමිකතාව මේ අසාධාරණය මත තමයි ඊළඟ මහා අරගලය බිහි වෙන්නේ මතක තියාගන්න. හැබැයි ඊළඟ මහා ජන අරගලය එනකොට පොලිසිය දාලා බැටන් පොළු වලින් තුවක්කු වලින් හමුදාවෙන් ආරක්ෂක විධිවිධාන ඒගොල්ලන්ගේ ආරක්ෂක විධිවිධාන වලින් ඔය කියන මහජන අරගලේ නවත්තන්න බෑ කියන එකත් අපි පාලකයන්ට කියනවා. ඒ නිසා දැන්වත් හොඳින් මතක තියාගන්න ඕන ජනතාවට තවත් පීඩනය නොදී ජනතාවගේ බදු මුදල් වැඩි කරන්න නැතුව ජනතාවට ජීවත් වීමේ තත්ත්වය තවදුරටත් අවහිර කරන්න නැතුව ජනහිතකාරීව තීන්දුව తీරන ගන්න විශේෂයෙන්ම විදුලිය බිල සම්බන්ධයෙන් තවදුරටත් මහජනතාවට පීඩා කරන්න එපා කියලා අපි මේ පාලකයන්ට මතක් කරනවා. රජය බිලියන 100කට වැඩි ආදායමක් ලබන අපි ඒකට හේතුවක් තමයි ගල්ලංගුරු වලින් බිලියන 40ක පමණ වැට් ප්‍රතිශතයක් ගන්නවා රජයට. ඒ වගේම අපි දන්නවා විදුලිය නිපදවන්න අපි භාවිතා කරන තෙල් වලින් අපි දන්නවා ඒකට ඩියුටි එකක් ගහනවා ඒකට පෑල් එකක් ගහනවා ඒකත් ගිය සතියේ වැඩි වුණා. මේ අනුව අපි දන්නවා බිලියන 100කට වැඩි මුදල් ප්‍රමාණයක් වක්‍රාකාරයේ මහජනතාව සිළු දෙනාම විදුලිය නිපදවීම සඳහා ගෙවනවා. ඊටත් අමතරව අපි දන්නවා අගෝස්තු මාසයේදී අපි විදුලි බිල වැඩි කරා. විදුලි බිල වැඩි කරාට පස්සේ ඒ විදුලි බල මණ්ඩලය ආදායම් ලබනවා, මෙහිම් ලාභයක් ලබනවා. ඊටත් අමතරව ලොකු දේවල් තියෙනවා මේ 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 මෙයාලගේ ශේෂ පත්‍රය ගැන කතා කරන්නේ. අපි දන්නවා අපි ගණනය කිරීමක් සිදු කරනු ලැබුවා. ඒ ගණනය කිරීම අනුව තේරෙනවා අපිට වර්ෂයකට බිලියන 30ක පමණ ඕඩි ඉන්ට්‍රස්ට් එකක් ගෙවනවා. ඊට අමතරව මේ තෙල් සහ අනිකුත් දේවල් මිලදී ගැනීමෙන් ඒ වගේම ගෙවීමට තියෙන මුදල් නොගෙවීම නිසා තව බිලියන 10ක පමණ මුදල් ප්‍රමාණයක් තවත් එක එක පාර්ශවෙන්ද ගෙවනවා. මේක බැලුවත් එහෙම මේ තියෙන ලාභය පහුගිය අවුරුදු කීපය තුලේ කවුරු හරි කියනවා නම් මේකේ අලාභයක් ඇති වුණා කියලා. අලාභය අපි පිළිගන්නේ නැහැ. ඒකට හේතුව තමයි වක්‍රාකාරයෙන් විශාල මුදල් ප්‍රමාණයක් CB ආයතනයෙන් එළියට යනවා. ඒවා යන්නේ බිලියන් ගණන් වලින්. අපි බැලුවත් එහෙම ගිය අවුරුද්දේ 21 දෙසැම්බර් මාස 21 අලාභයේ බිලියන 21යි ස්වයන් වහන්ස. ඒකේ බිලියන 21කට හේතුව තමයි අපි දන්නවා ඒ 21 දෙසැම්බර් මාසයේදී ගල්ලංගුරු බලාගාරයක් අක්‍රිය කිරීමෙන් දෙසැම්බර් මාසෙ විතර බිලියන 16ක පාඩු වුණා. එතකොට ඒ අවුරුද්දේ තියෙන අපි බැලුවත් එහෙම ඕඩි ඉන්ට්‍රස්ට් එක බිලියන 25යි. ඒ ගල්ලංගුරු නැතිවීම නිසා ඇති වුණු බිලියන 16යි. ඒ වගේම
ප්‍රමාද ගාස්තුන්ට ඇතුළු වෙන ලාභ බැලුවොත් එහෙම මේ CB ආයතනේ ලාභ ලබන්නේ නැහැ. මේක හේතුව තියෙන මේ ලැබෙන මුදල බිලියන 35ක මුදල කළමනාකරණය කර ගැනීමට බැරි වීම නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. ඒ අනුව මම කිව්වා බිලියන 100ක පමණ වක්‍රාකාර ආදායමක් රජයේ ලබන එකත් ඒ වගේම අපි විදුලි බිල වැඩි කිරීම නිසා පරිභෝජන අඩු වෙලා තියෙන එකත් විදුලි කැපීම නිසාත් මේ වගේ සාධක අපි ගන්නේ කියලා බලපුවාම මම හිතන්නේ නැහැ අපිට නුදුරු අනාගතයේදී විදුලි බිල වැඩි කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා කියලා. අපි දන්නා මහජනතාව ඉත අමාරුවෙන් කාලය ගවන්නේ තියෙන දරිද්‍රතාවය තියෙන මන්ද පෝෂණය වගේම අපි දන්නවා කතා කරනවා මේ සමහර විශාල මහජනතාවක් වේල් තුනම නොකා ඉන්න තත්ත්වයක් තියෙන අවස්ථාවකදී මේ විදුලි බිල වැඩි කිරීම සඳහා යෝජනා කරලා තියෙන ක්‍රියාවලිය අපි දන්නවා ඒකක 30ට වඩා අඩු 60ට වඩා අඩු සහ 90ට වඩා අඩු පාරිභෝගිකයන්ගේ බිලියන 100ක පමණ ප්‍රමාණයක් අලුතෙන් මුදල් මේකට ලබා ගැනීම තමයි මේකෙන් මේ යෝජනා කරලා තියෙන. ඒ වගේම විදුලිය වැඩි පාවිච්චි කරන ඒ කියන්නේ 180ට වඩා සහ 300ට වඩා වැඩි පාවිච්චි කරන අයට කිසිම වියදමක් වැඩි කරලා නැහැ. සාමාන්‍යයෙන් බදු ප්‍රතිපත්ති රටක විය යුත්තේ වැඩියෙන් ආදායම් ලබන කෙනාගෙන් බදු අරගෙන මේ ඒ චාර්ජස් අරගෙන මහජන අඩු ආදායම් ලබන කෙනාට දෙන්න ඕනේ. හැබැයි ඒ தත්ත්වය මේක සම්පූර්ණ නිග්ලෙක්ට් කරලා තිනවා. මේ ගැන සලකලා බලලා නැහැ. මම හිතන්නේ මේ 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 යෝජනාව වැරදි නිසා මම හිතනවා අද කැබිනට් මණ්ඩලයේදී මේ යෝජනාව අනුමතීමක් වෙන්නේ නැහැ කියලා. එසේ අනුමත වුණත් අපිට තියෙන බලය පාවිච්චි කරලා මේ යෝජනාව ඉදිරියට ගෙන යාමට අපි අවසර දෙන්නේ නැහැ කියන පදනම තමයි මහජන උපදෙස් මොකද දැන් ඉන්නේ. මොකටද ජනතාව වේවා? ඔබතුමාට හම්බුණා දැන් පෙස්සමක් අතටම හම්බුණා සමස්ත ජනතාවගේ විරෝධය. අතරම මේ ගැන ඔබතුමා අපි දන්නවා දැන් අපි මාධ්‍ය වලින් දැක්ක ගිය සමාන ඇතුළතමයි දැන්නේ මේ විරෝධය හැම ශාස්ත්‍රයකින්ම පළ වෙනවා. මේකට හේතුව තමයි මේ මේක එක ජන කොට්ටාශයකට එක ජන කාණ්ඩයකට අයිති ප්‍රශ්නයක් නෙවෙයි. මේක මම හැමදාම කියනවා මේ අධිපතිතුමන දරුවාගේ සිට මහල්ලාත් දක්වා සියලු දිනාටම බලපාන ප්‍රශ්නයක් තමයි විදුලිය කියන එක. ඒ නිසා මිලියන 7ක් වෙන පාරිභෝගිකයන් ඒ වගේ මිලියන 22ක් වෙන මහජනතාව සියලු දිනාට මේ බලපාන ප්‍රශ්නයක් නිසා මේක ජාතික ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඒ ජාතික ප්‍රශ්නේ උඩදුවා ගන්න නැතුව මේ තත්ත්වයෙන් පාලනය කරගෙන ඒ කළමනාකරණය කරගන්නවා මිසක් ඒ ඕන ඕන විදිහට අත්නොමතික ලෙස විදුලි බලය වැඩි කිරීම හිතන්නේ සාධාරණ නැහැ. ඔය වගේ පදනමක්ද තියෙන ඔබට මේ නවත්තන්න? නෑ පදනමක් කියන්නේ අපිට සම්පූර්ණ බලය තියෙනවා. මේ අද කැබිනට් මේ මණ්ඩලයේ තීරණය ගත්තත් ඒ ප්‍රතික්ෂේප කිරීමේ බලය තියෙන ඒ බලය පාවිච්චි කිරීමට මහජන උපිතා කොමිසම මැලි වෙන්නේ නැහැ කිසිම අවස්ථාවක. ඒතකොට ජනතාවට දකින්න පුළුවන්ද මේ මහජන උපිතා කොමිසම මේ සම්පූර්ණ බලය යොදවනවා? ඔව් මම දන්නේ අද නෙවෙයි හෙටම බලා ගන්න පුළුවන් මේක රිජෙක්ට් කරපු ගමන්. එහෙනම් කිසිම දෙයකට බය වෙන දෙයක් නැහැ. ඒ කියන්නේ වැඩි වෙන්නේ නැහැ විදුලි බිල. දැන් මම කියපු දත්ත අනුව වැඩි කිරීමට අවශ්‍යතාවයක් නැහැ. මේක මොකද මේ විදුලි බිල වැඩි වෙන්නේ එක එකනට ඕන විදිහට පාඩු පියවා ගන්නවත් ඉදිරියේදී අවශ්‍ය ගල් අඟුරු සහ තෙල් ගන්නවත් නෙවෙයි. මේක ගන්නෙ පිරිවැය අය කරගැනීමේ ක්‍රමවේදයක්. ඒ අනුව කරනවා මිසක් වෙන විදිහකට කරන්නේ නැහැ. අපි දන්නවා දැන් ගල් අඟුරු ගැන සංජීව මහත්තයා කිව්වා. අපි දන්නවා මේ ගණනය කිරීමේදී ගල් අඟුරු කිලෝ එක වටිනාකම අරන් තියෙන්නේ මේ මෙට්‍රික් ටොන් එක වටිනාකම අරන් තියෙන්නේ 330ට ගණනය කරලා තියෙනවා. අපි දන්නවා මේක ආනයනය කරන්නේ 240ට කියලා. එතන තියෙනවා ඩොලර් 90කගේ වෙනසක්. මිතන මේ ගණනය කිරීම සම්පූර්ණ වැරදි. ඒ වැරදි පදනම් මත ඉඳගෙන කරපු ගණනය කිරීම මගින් රජය ගන්නව නම් වැරදි තීරණයක්. ඒ වැරදි තීරණය ප්‍රතික්ෂේප කිරීමේ සම්පූර්ණ බලය මහජන උපදෙස්වලට තියෙනවා. රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.